IT සහ ඉංග්‍රීසි වලට. Ease of Metro Campus. ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් තවත් නෞකාවක් ඊයේ දිවයිනට පැමිණි අතර එහි ගෑස් ගොඩබෑම මේ වන විට සිදුවනවා. ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට පියවරගෙන ඇති බවයි ලිටරෝ සමාගම පවසන්නේ. ඕමාන ණය ආධාර යටතේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බවද ලිටරෝ සමාගම පවසනවා. මේ අතර බණ්ඩාරවිල දිසාරෝහල අසල ගෑස් අලවිසලට අද අලුයම ගෑස් සිලින්ඩර 50ක් ලැබී තිබුණා. නමුත් එම සිලින්ඩර පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජනතාව කුපිත වීමෙන් ඇති වූයේ නොසන්සුන් තත්වයක්. ඒ අතර වාරේ තවත් පිරිසක් වෙළඳසැලට ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමග වෙළඳසැලේ හිමිකරුගේ බිරිඳට තුවාල සිදුව ඇති අතර ඇය බණ්ඩාරවිල දිසාරෝහලයේ ප්‍රතිකාර ලබනවා. ගෑස් ඉවර වුණා. ඊට පස්සේ ගෑස් තියාගෙන දෙද්දෝ කියලා ඒකට කෑ ගෑවා. ඊට පස්සේ ගල් පාරක් ආවා. කවුරු කොහෙන් ගෑවද කියලා දැක්කේ. ගෑස් ලොරියක් පැමිණෙන තුරු ගාල්ල ඔරපු අත ප්‍රදේශයේ ලිටරෝ ගෑස් අලවිසල අසල පෝලිම්විල රැඳී සිටි ජනතාව ඊයේ රාත්‍රියේ රැය පහන් කළේ මෙලෙසින්. දෙද්දපද කියලා අන්න අය මේක පෙන්වන්න ඕනේ. මේක තමයි ඇත්තම සප. කෙසේ වෙතත් අද උදෑසන ගාල්ල ඔරපුවත්ත ප්‍රදේශයට ගෑස් ලොරියක් පැමිණි අතර පොලිමේ රැඳී නොසිටි පුද්ගලයෙකු ලොරි රථයෙන් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට යාමේදී නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ¡Gracias!